Hi, අයිබෝන් කියලා අදත් මගේ channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එක අපි psychology නැත්නම් මනෝවිද්‍යාව ගැන කරගෙන යන series එකේ වීඩියෝ එකක්. මේ series එකේ පළවෙනි වීඩියෝ එකෙන් අපි කතා කරේ type A and type B personality theory එක ගැන. ඉතින් අද කතා කරන්න හදන්නේ personality theory එක ගැන. ඒ කියන්නේ මේ පෞරුෂත්වය අනුව මිනිස්සුන්ව දෙවිදියකට බෙදෙන තවත් එක් ක්‍රමයක් ගැන. ඒකට කියන්නේ introversion and extroversion theory කියලා. ඉතින් මේ introversion and extroversion theory එකට සිංහලෙන් කියන වචන මම හොයාගන්න උත්සාහ කරා. ඒකට කියන වචන මට හොයාගන්න නම් බැරි වුණා. ඒක මේ බලන කවුරු හරි දන්නවා නම් යටින් comment කරන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. ඉතින් ඒ වුණාට මේකට මේ හරියටම සිංහලෙන් කියන වචන දැන ගැනීම අවශ්‍ය වෙන එකක් නැහැ. ඔයාලට මේ theory එක හොඳට ඉගෙන ගන්න සහ ඒක ඔයාගේ ජීවිතයට අදාළ කරගන්න. ඉතින් අපි බලමු මේක මොකක්ද කියලා. මේ theory එකට අනුව මේ ලෝකේ මිනිස්සු ජාති දෙකක් ඉන්නවා. introverts ලයි extroverts ලයි. මේගොල්ලන්ගේ වෙනස්කම් මොන වගේද කියලා පෙන්වන්න මම පොඩි රඟදැක්වීම් වගේයක් කරා. අපි මුලින්ම ඒ ටික බලලෙමු. දි අද ඩේට් නයිට් නේ. මූවි එකක් ඩවුන්ලෝඩ් කරලා මම හරි ගිරල කමුනේ. හයි. අද ඩේට් නයිට්. මේ මං අර කියපු රෙස්ටුරන්ට් එකට යන්. අද එතන ලයිව් පර්ෆෝමන්ස් එකක් තියෙනවා. අයියෝ කවුදානේ සද්ද කරන්නේ කොහමද මිනිස්සු පාඩම් කරන්නේ අයියෝ ආ චුපා Sorry, I missed your call. දැන් පරක්කු වැඩි නේද? ඔයාලා එහෙනම් යන්න. අන්න online ආවා. Oh, typing. අයියෝ. Hi. ඕ දැක්කම මේ ඔක්කොම ලනා නේ. හරි. මං එනවා මේ මොනවද අඳින්නේ? අම්මගෙන් ඉන්නේ පොඩට ගහලා යනවා. මේ බල්ල කියනවා මම කියලා හරිද? හරි. ඔකේ. බයි. හරි දැන් ඕගලන්ට ටිකක් තේරෙන්න ඇති නේද මේ දෙවල්ගේ තියෙන වෙනස්කම්? තව දුරටත් පැහැදිලි කරනවා නම් extroverts සමාජශීලී, සමාජයට ප්‍රිය කරන. introverts ඊට වඩා හුදකලාවට කැමති. extroverts කණ්ඩායමක් විදිහට වැඩ කරන්න කැමති. introverts තනියෙන් වැඩ කරන්න තමයි වැඩිපුර කැමති. extroverts වැඩිපුර කතා කරන්න කැමති. introverts අඩුවෙන් කතා කරලා වැඩිපුර අහුම්කම් දෙන්න කැමති. extroverts කලබලකාරී වටපිටාවක් නැත්නම් stimulating environments වලට කැමති. introverts නිශ්ශබ්ද හුදකලා වටපිටාවන් වලට කැමති. extroverts යාළුවෝ ගොඩක් ඉන්නවා සහ අලුතෙන් පුද්ගලයෝ හමුවන්න කැමති. introverts සමීප යාළුවෝ කීප දෙනෙක් පමණක් ඇසුරු කරන්න කැමති. ඉතින් ඔන්න ඔය වගේ තමයි මේගොල්ලන් අතර තියෙන වෙනස්කම් අර තවදුරටත් කියවලා බලලා මේක ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම online personality test තියෙනවා. ඔයාලට ඔයාගේ ඔයා introvert කෙනෙක්ද extrovert කෙනෙක්ද කියලා ඒකක් අරගෙන මනලා බලන්නත් පුළුවන්. ඉතින් මේ theory එක මුලින්ම සමාජගත කරේ Carl Jung කියන මනෝවිද්‍යාඥයා විසින් 1920 ගණන්වල. ඊට පස්සෙත් බොහෝ මනෝවිද්‍යාඥයන් විසින් මේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරලා මේ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරලා තියෙනවා. එයින් එක්කෙනෙක් තමයි Hans Eisenek කියන්නේ. ඔහු මේ පිළිබඳ පරීක්ෂණ කරලා හොයාගෙන තියෙනවා මේ විදිහට මේ කට්ටිය වෙනස් වෙන්නේ ඇත්තටම ඔවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයේ තියෙන යම්කිසි වෙනස්කමක් නිසා බව. මම මේක මේ විදිහට ඔයගන්ට විස්තර කරන්නම්. අපි හැමෝටම සිහියෙන් අවධියෙන් කටයුතු කරන්න අපේ මොළය යම් තාක් දුරකට උත්තේජනය වෙන්න ඕනේ. මේකට කියනවා cortical arousal කියලා. මේ උත්තේජනය ලබා ගන්න අපේ sensory organs වලින් ඒ කියන්නේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ අපේ පිටතින් සංඥා ලබා ගන්නා සංවේදක ඉන්ද්‍රයන් විසින්. ඉතින් මේ විදිහට අපිට බාහිරින් ලැබෙන සංඥා බාහිරින් ලැබෙන උත්තේජන ඉතාම අඩු මට්ටමකට පවතිනකොට අපි ඉන්නේ ප්‍රකෘති ස්වරයෙන් නෙමෙයි. එතකොට අපි ගොඩක් උදාසීනයි. පොඩි කම්මැලි ගතියක් දැනෙනවා. මේක ඔයගලන්ට වඩාත් පැහැදිලි කරන්න මම මේ diagram එක යොදා ගන්නවා. පේනවා ඇති කියලා හිතනවා. දැන් බලන්න මේ පැත්තේ මේ arousal කියලා පෙන්වන්නේ මේ cortical arousal මට්ටම.
මේ පැත්ත පෙන්න්නේ පර්ෆෝමන්ස් නැත්නම් අපේ අවුට්පුට් එක නැත්නම් අපේ ක්‍රියාකාරීත්වය කියලා කියන්න පුළුවන්. එතකොට මේ යට මට්ටමක පවතින කෙන අපේ පර්ෆෝමන්ස් අඩුයි, මේ තියෙන්නේ හොඳ පර්ෆෝමන්ස්. එතකොට මේ අරවුසල් ස්ටේට් එක අඩු වෙනකොට මම අර කිව්වා වගේ අපි උදාසීන තත්ත්වක ඉන්නේ. එතකොට අපේ පර්ෆෝමන්ස් එක අඩුයි. එතකොට අරවුසල් එක වැඩි වෙනකොට මේ විදිහට අපේ පර්ෆෝමන්ස් එක වැඩි වෙලා ඒක එනවා වැඩිම මට්ටමකට, හොඳම මට්ටම කියලා කියන්න පුළුවන්. මෙතනදී කියන්නේ ඔප්ටිමල් අරවුසල් ස්ටේට් කියලා. ඉතින් මේ අවස්ථාවේ තමයි අපේ මොළය හොඳටම සක්‍රීය, හොඳටම ක්‍රියා කරන්නේ. එතනින් එහාටත් අපේ මේ අරවුසල් එක තව වැඩි වෙනකොට, අපිට තව උත්තේජනය එන්න ගන්නකොට අපේ පර්ෆෝමන්ස් එක එතනින්දන් අඩු වෙලා ආයෙත් යට මට්ටමට වැටෙනවා. මේ අවස්ථාවේදී අපිට ඇන්සයිටි සහ ස්ට්‍රෙස් නැත්නම් ආතතිය තත්ත්වයක් වගේ දැනෙන්න පුළුවන්. එතකොටත් අපේ ක්‍රියාකාරීත්වය අඩු වෙනවා, අපිට හරියට පර්ෆෝම් කරගන්න අපේ කාර්යයන් හරියට කරගන්න බැරි වෙනවා. ඉතින් අපි හිතමු මම මේ පෙන්වලා තියෙන කර්ව් එක, මේ ග්‍රාෆ් එක එක්ස්ට්‍රාවර්ට් කෙනෙක්ද කියලා. එහෙමනම් මම ඔබලට දැන් ආයෙ ඇඳලා පෙන්නනම් ඉන්ට්‍රාවර්ට් කෙනෙක්ගේ ග්‍රාෆ් එක මොන වගේද කියලා. එතකොට ඉන්ට්‍රාවර්ට් කෙනෙක්ගේ ග්‍රාෆ් එක මෙන්න මේ වගේ හැඳින්න පුළුවන්. දෙන්නගෙම ඔප්ටිමල් අරවුසල් ස්ටේට් එකක් තියෙනවා. එතකොට පර්ෆෝමන්ස් එක දෙගොල්ලන්ගෙම ඒ අවස්ථාවේදී එක වගේ. හැබැයි වෙනස තමයි ඉන්ට්‍රාවර්ට් කෙනෙක්ගේ මේ ඔප්ටිමල් අරවුසල් ස්ටේට් එක එන්නේ එක්ස්ට්‍රාවර්ට් කෙනෙක්ට වඩා කලින්. ඉතින් බලන්න ඉන්ට්‍රාවර්ට් කෙනෙක්ට මෙන්න මේ ඔප්ටිමල් ස්ටේට් එකෙන් පල්හැට යනකොට මෙන්න මේ වගේ උත්තේජන අවස්ථාවක් එයාට ඕනට වඩා වැඩි යට දරා ගන්න අමාරුයි සහ එයාට ස්ට්‍රෙස් එක ගෙනත් දෙන තත්ත්වක උත්තේජන අවස්ථාවක් එක්ස්ට්‍රාවර්ට් කෙනෙක්ට දැනෙන්නේ පොඩි උදාසීන තත්ත්වයක් එක්ක වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ අඩු උත්තේජන අවස්ථාවකදීම ඔප්ටිමල් අරවුසල් ස්ටේට් එක රීච් කරන නිසා තමයි ඉන්ට්‍රවර්ට්ස්ලා වඩාත් නිශ්ශබ්ද හුදකලා පරිසරවලට කැමති. එක්ස්ට්‍රවර්ට්ස්ලා මිනිසුන් ගැළපෙන කලබලකාරී අපි කියන්නේ හැපෙනින් කියලා අන්න ඒ වගේ පරිසරයකට කැමති. ඉතින් අපි එක එකනා ගත්තාම මේ අපේ හැමෝගෙම මේ කර්ව් එක එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ගොඩාක්ම ඉන්ට්‍රවර්ට් පැත්තට බර කෙනෙක්ගේ මේ විදිහට තියෙන්න පුළුවන්. ගොඩාක්ම එක්ස්ට්‍රවර්ට් කෙනෙක්ගේ තව දුරටත් එහාට ගිහින් තෙන්න පුළුවන්. මේක හරියටම මේ මැද හරිය දෙගොල්ලන්ගේ මැද හරිය තියෙන අයත් ඉන්නවා. ඒගොල්ලන්ට කියනවා ඇම්බිවර්ට්ස් කියලා. ඒ කියන්නේ ඒගොල්ලන් අවස්ථාවෙන් අවස්ථාවට මේ දෙවර්ගයේම ලක්ෂණ පෙන්눔 කරනවා. ඒ කියන්නේ හරියටම එක්ස්ට්‍රවර්ටද හරියටම ඉන්ට්‍රවර්ටද කියලා අඳුරගන්න අමාරු අයත් ඉන්නවා. හරි, දැන් තේරෙන්නේ නැති කියලා හිතනවා. දැන් අපි බලමු මේ පිළිබඳ දැනගැනීම, මේ දැනුම ඔයාට ජීවිතේ වැදගත් වෙන්නේ කොහොමද කියලා. එක තමයි ඔයාට ඔයාවම තේරුම් ගන්න මේක අනිවාර්යයෙන්ම වැදගත් වෙයි. සමහර විට මේක ගැන කලින් දැනන් හිටියේ නැත්නම් ඔයාගේ මේ ගති ලක්ෂණත් එක්ක ඔයා හිතලා ඇති මේක සමහරට ඔයාගේ තියෙන දුර්වලකමක්, ඔයාගේ තියෙන වැරැද්දක් කියලා. උදාහරණයක් වශයෙන් සමහරට ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක් දිහා බැලලා හිතන්න පුළුවන්, අයියෝ මට ඇයි එයා වගේ කට්ටිය ළඟට ගිහලා කතා කරන්න බැරි? ඇයි මට එයාට වගේ ගොඩක් යාළුවෝ නැත්තේ? ඔන්නඔහම. ඒ වගේම එක්ස්ට්‍රෝවර්ට් කෙනෙක් ඉන්ට්‍රෝවර්ට් කෙනෙක් දිහා බැලලා හිතන්න පුළුවන්, අයියෝ මට බැරි, ඇයි මෙලම වගේ තැම්පත් විදියට ගෙදරට වෙලා සතුටින් ඉන්න කියලා. ඉතින් එහෙම හිතන්නේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම දැන් මේක ඔයාගේ වැරද්දක් නෙමෙයි, ඔයා දන්නවා ඒක ඔයාගේ හැටි. ඒ වගේම මේ දැනුම ඔයාට තවත් වැදගත් වෙන අවස්ථාවක් තමයි ඔයාගේ සම්බදකම් හරියට පවත්වාගෙන යන්න. ඔයා හිතලා බලන්න ඔයාගේ අවට ඉන්න අය, ඔයාගේ ගෙදර අය, ඔයාගේ සහකරුවෝ සහකාරිය අයිති වෙන්නේ මෙන්න මේ දෙවර්ගෙන් කොයිකටද කියලා. මම කලින් ටයිප් A & ටයිප් B ගැන කරපු වීඩියෝ එකේ සඳහන් කරා ඇත්තටම මායි මගේ හස්බන්ඩ් ඒ තීරයකට අනුව දෙවිධයක් කියලා. ඉතින් කියන්න සතුටුයි මේ තීරයකට අනුව නම් අපි දෙන්නම සමානයි, අපි දෙන්නම එක්ස්ට්‍රවර්ට්ස්ලා. ඉතින් ඒක ඇත්තටම අපේ සමදකමට අපිට උදව්වක් වෙලා තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ ඉන්ට්‍රවර්ට්ස්ලා එක්ස්ට්‍රවර්ට්ස්ලා අතර රිලේෂන්ෂිප් එකක් තියෙන්න බෑ කියලා. ඒක හැම නෙමෙයි, හැම තියෙන අය ඉන්නවා. හැබැයි මේ වෙනස්කම් හොඳට තේරුම් අරගෙන මේ අවබෝධයෙන් කටයුතු කරන එක එතනදී අනිවාර්යයෙන්ම වැදගත්. උදාහරණයක් වශයෙන් අපි හිතමු ඔයා එක්ස්ට්‍රවර්ටඩ්, ඔයාගේ පාර්ට්නර් ඉන්ට්‍රවර්ටඩ්. එතකොට ඔයා එයාට කිව්වොත් අනේ මොනවද අනේ අංක පොඩ්ඩක් එළියට කට්ටියත් එක්ක කාලේ බිල ෆන් එකේ ඉමුනේ කියලා. එහෙම කිව්වට ඒකේ එයාට කිසිම ෆන් එකක් නැහැ. ඉතින් එහෙම කිව්වා කියලා එයාව වෙනස් කරන්න හම්බෙන එකක් නැහැ. හැබැයි ඔයාගේ නම්‍රතාවය ඔයාට හිතලා වෙනස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. උදාහරණයක් වශයෙන් මම එක්ස්ට්‍රවර්ටඩ් කෙනෙක් වුණාට මම ඉන්ට්‍රවර්ට් කෙනෙක්ගේ හැකියාවන්, එයාගේ ගති ලක්ෂණ පුරුදු කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ මම ගොඩක් හුදකලාව කටයුතු කරන්න පුළුවන් මට දැන් මම ඒක පුහුණු කරගෙන තියෙන්නේ.
මට තනියෙන් මාත් සමග කාලය ගත කරන්න කාලයක් වෙන් කරගන්න එක අනිවාර්යම වැදගත්. මම තාමත් කියන්නේ උදේ පාන්දර හරි නැගිටලා පැයක් දෙකක් මං වෙමේ මගේ සිතුවිලිත් එක්ක ගත කරන්න වෙන් කරගන්න. මං හිතන්නේ ඒක කාට අද ඉන්ට්‍රවර්ටඩ් වුණාද එක්ස්ට්‍රවර්ටඩ් වුණාද කාටත් ඒක වැදගත් කියලා. ඉතින් ඒ වගේම මම සමහර විට මම පවුල එකම ළමයන් නිසා වෙන්නේ නැති මට තනියෙන් කාලය ගත කරන්න පුළුවන්. මම පාඩම් කරන්න කැමති තනියෙන්. මට තනියෙන් වැඩක් කරගෙන යන්න බැරි කමක් නැහැ. ඉතින් ඒ වගේ මම ඉන්ට්‍රවර්ටඩ් ඇබිලිටීස් පුරුදු පුහුණු කරගෙන තියෙනවා. ඒ වගේම අපි හිතමු ඉන්ට්‍රවර්ට් කෙනෙක්ටත් පුළුවන් හිතලා එයාගේ වෘත්තියට හරි එයාගේ පවුල් ජීවිතයට හරි වැදගත් වෙන එක්ස්ට්‍රවර්ටඩ් ඇබිලිටීස් පුරුදු පුහුණු කරගන්න. ඒ කියන්නේ එයාට පුළුවන් හිතලම උත්සාහයක් දරන්න සෙනගක් ඉන්න තැනට ගිහිල්ලා කට්ටියට කතා කරන්න අලුත් යහළුවෝ හඳුනගන්න එයාට හිතලම ඒ වගේ උත්සාහයක් දරලා ඒ හැකියාවන් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඉතින් මේ තියරි එක ගැන ඔයාගේ දැනුම ඔයාට තවත් ප්‍රයෝජනවත් වෙන එක අවස්ථාවක් තමයි ඔයාට ගැළපෙන වෘත්තියක් නැත්නම් ඔයාට ගැළපෙන රැකියාවක් තෝරා ගැනීමේදී. ඉතින් සමහර රැකියා ස්ථානවල ඉන්ටර්විව් ෆේස් එකේදීම මේ වගේ පර්සනැලිටි ටෙස්ට් එකක් දීලා මැනලා බලනවා මේ වගේ ට්‍රේට්ස්. ඒ කියන්නේ එයාගේ පෞරුෂයේ තියෙන මේ වගේ දේවල් කලින් මෙගලම් මැනලා බලනවා ඒ රැකියාවට ඒ කෙනා සුදුසුයිද කියන එක නිර්ණය කරන්න. ඉතින් එක්ස්ට්‍රාවර්ට් කෙනෙක්ට වඩා ගැළපෙන්නේ සමාජ ඇසුර සහ මිනිසුන් සමග සම්බන්ධ වෙන වැඩිපුර අවස්ථාව තියෙන රැකියා. උදාහරණයක් වශයෙන් ගුරු වෘත්තිය, ඒ වගේම HR කියන්නේ මානව සම්පත් කළමනාකරණය, ඉවෙන්ට් ප්ලෑනින්, ඒ වගේම සේල්ස් ඇන් මාර්කටින්, මේ වගේ ජොබ්ස් තමයි එක්ස්ට්‍රාවර්ට් කෙනෙක්ට වඩා සුදුසු වෙන්නේ. ඉන්ට්‍රවර්ට් කෙනෙක්ට වඩා සුදුසු වෙන්නේ වැඩි මිනිස් ආශ්‍රයක් නැතුව එකතන ඉඳගෙන තනියෙන් කන්සන්ට්‍රේට් කරලා කරන්න පුළුවන් ජොබ්ස්. උදාහරණයක් වශයෙන් software engineering, graphic designing, accounting මේ වගේ jobs ඒගොල්ලන්ට වඩාත් සුදුසු වෙන්න පුළුවන්. ඒ වුණාට ඕනම job එකකට මේ දෙපැත්තම අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඒක නිසා අර මං කිව්වා වගේ තමන්ගේ නැති එහෙම qualities තියෙනවා නම් ඒක හිතලා හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙතනදිත් මගේ අත්දැකීම කියනවා නම් මම ඇත්තටම ඉංජිනේර කෙනෙක්. ඒ වුණාට මට ඉංජිනේරින් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ආසාවක් තිබ්බේ නැහැ. මම සයිකලොජි මනෝවිද්‍යාව ඉගෙන ගන්න කලින්මත් මට වැටහුණා ඒක මට එච්චරම ගැළපෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මම ඒක ආසාවෙන් ඉගෙන ගත්තට මම හොඳින් ඒක පාස් වුණාට ඒකට හරියන ජොබ් එකක් ඒකේ සම්බන්ධ ජොබ් එකක් මට ගැළපෙන එකක් නැහැ කියලා මට තේරුණා. ඒක නිසාම මම ඊට පස්සේ මාකටිං වෙළඳකරන පැත්තට මගේ අධ්‍යාපනයත් මගේ රැකියාවත් යොමු කරගත්තා. ඉතින් එතනදී මට ගොඩාක් මිනිස්සුන් එක්ක සම්බන්ධ වෙන අවස්ථාව ලැබුණා. ඒක මට ඊට වඩා හොඳ උත්තේජනයක් මට ඊට වඩා හොඳ තෘප්තියක් අනිවාර්යම ගෙනලා දුන්නා. ඉතින් මේ විදිහට ඔයාත් හිතලා බලන්න ඔයා කරන ජොබ් එකේ ඔයා සතුටින්ද කරන්නේ, ඒ ජොබ් එක ඔයාට ගැළපෙනවද කියලා. ඉතින් එහෙම නැත්නම් ඔයාට ගැළපෙන විදිහට ජොබ් එක වෙනස් කරගන්න හරි, එහෙම බැරි නම් ජොබ් එකට ගැළපෙන විදිහට ඔයාව පොඩ්ඩක් වෙනස් කරගන්න හරි මේ දැනුම නිසා දැමාට පුළුවන් වෙයි. ඉතින් අද වීඩියෝ එකත් ඒ විදිහට ඔයාගේ ජීවිතයට වැදගත් වෙයි කියලා හිතනවා. අලුත් යමක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ලයික් එකකුත් ලබා දීලා මටත් සහයෝගයක් දක්වන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මතක් කරලා සිටිනවා. අපි තවත් දවසක හමු වෙමු වැඩගත් video එකකින්. එතකන් සතුටින් ඉන්න. Bye.